වවුනියාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 11:00 එකට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා. එය රිෂ්ටර් මාපකයේ ඒකක 2.3ක ප්‍රබලත්වයක් සටහන් වූ බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. වවුනියාවට කිලෝමීටර් 23ක් පමණ පොළව අභ්‍යන්තරයෙනුයි මෙම කම්පනය හටගෙන ඇත්තේ. ඊයේ රාත්‍රී 11:00 එකට පමණ වවුනියාව ඉදලා කිලෝමීටර් 23ක් ගිනිකොන දෙසට නැත්නම් මැදවැච්චේ ඉඳලා නැගෙනහිර දෙසට වෙන්නට සුළු භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. මේක බොහොම මතු පිටට ආසන්නයේ සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා යම්කිසි ප්‍රදේශවාසීන් පිරිසකට මේක දැනලා තියෙනවා කියලා වාර්තා වෙලා තිනවා. නමුත් අපේ භූවිද්‍යාත්මක තොරතුරු අනුව අපි හැමෝම දන්නවා මේ වගේ සුළු භූමිකම්පා මේ භූ ස්තරව තුල සිද්ධ වෙන්න අවස්ථාව තියෙනවා. විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇති වෙන්න තියෙන අවස්ථාව අපේ වගේ රටට ඉතාමත්ම දුලබයි. ඒ නිසා අනිති බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. මොකද මේ ඉතාමත්ම සුළු පරිමාණයේ භූමිකම්පාවක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. වවුනියාව මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවද ප්‍රදේශවාසීන් පවසනවා. ඈත මේක ඩ්‍රෝන් කාලේ දීගෙන සද්දයක් ගියා. අපි ඒත් බැලුවා මොකද කියලා. ඇරිට බැලලා අහලා පාර ඇත්තේ කතා කරනකොට මේ අහුර යනගේ වලට ඒ සද්දේ මේ අතර අද සිට දෙවෙනි ප්‍රදේශ කිහිපයක උබැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම මේ නීතිදී කොටසේ වැසි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ තත්ත්වයේ හේතු කොටගෙන අද දිනේ ගත්තම බස්නාහිර, සබරගමු, වයඹ, ගාල්ල, මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි අද දිනේ අපිට ගත්ත හැකි මේ බස්නාහිරයි සබරගමු පළාතේ සාමාන්‍ය මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. ඌව නැගෙනහිර වගේ පළාත්වල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ නිතිදිග කොටසේ තියෙන වැසි තත්ත්වය 20, 21, 22 කියන දිනයන් තුළදී තරමක වැඩිවීමක්, ප්‍රමාණාත්මක වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වයේ හේතු කොටගෙන දිවයිනේ, බස්නාහිර, සබරගමු, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.